ආයුබෝවන් අද අපේ නාලිකාවත් සමග සම්බන්ධ වෙන්නේ ඇය ගැන කතා කළොත් විශේෂයෙන්ම ඇය නිෂ්පාදකවරිය. ඒ වගේම තමයි ඇය කුංචි තිරේ විශේෂයෙන්ම ඔබගේ ආලින්දයට ගොඩක් පැමිණියමන. ඒ වගේම තමයි ඇය රෙදී තිරේ විශාල ලෙස දායකත්වය ලබා දුන එක එක නිර්මාණයේ සම්බන්ධ. ඉතින් අපි ඇයව ඇගේ නිවුස් එකට පැමිණියා ඇය සමග කතා බහක් දෙන්නට. ඇයව ආදරෙන් පිළිගන්නවා ඇය විනෝජා නිලන්ති මහත්මිය. ආයුබෝවන් විනෝජාගේ. ආයුබෝවන්. විනෝජාගේ මොනවද මේ දවස්වල විස්තර? මම සඳ බිම්ල තෙල් නාට්‍ය නිෂ්පාදනය කළා කොරෝනා වලට කලින්. කොරෝනා කාලයක විකාශනය වුණ ස්වාධීන රූපහණේ සීවේ. මම ඇත්තටම කනගාටු වෙනවා. මමත් එක්ක කතා කරගත්ත මොහොත මට ලැබුණා ඒ මොහොතත් අඩු වුණා. මට ලැබල දීලා තිබුණ කාල වේලාව මුලින් අතහමාර ඒකත් වෙනස් වුණා. ඒ වගේ අරුත රාශියකට මම මැදිහත් වුණා. නමුත් මම සතුටු වුණා ඒ දෙලාට ජනප්‍රිය වුණ සඳ බිමන. ඒ දවසම ගොඩාක් කට්ටිය ගෙවල් වලට තිබුණ නිසා හරියට බැලුවා සඳ බිමන හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මම ඒ ගැන සතුටු වෙනවා. අනික ටෙලිනාට්‍ය 15 නිෂ්පාදනය කරපු නිෂ්පාදිකාවක් වශයෙන් මගේ ටෙලිනාට්‍ය කිසිම කරදරයක් නැතුව විකාශනය වෙලා ඒව ජනප්‍රිය වෙලා සම්මාන ලැබිලා තියෙන නිසා මම ඒ ගැන සතුටුයි. එතකොට අපිට කියන්න විනෝජක්ක විනෝජක්ක දැන් මේ ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ සාමාන්‍ය පාසල් කාලයේද නැත්නම් වෙනත් වෙනම් හේතුකින්ද කොහොමද? අත්‍රම් පාසල් කාලයේදී නෙමෙයි මම මේ ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ. මගේ ස්වාමී අපියන් සිංහ ඔහු ගැනත් මම කරුණා කියන්න ඕනේ. ඔහු වැඩියෙන්ම ආශ්‍රය කරේ ජනප්‍රිය නළියන් ලංකාවේ. මොකද ඒකට හේතුව මගේ ස්වාමියා වැඩ කරේ කාලේ හපුතලේ. ඉතින් යාළු බංගලොරට යන්නේ නැහැ පුතා. අපේ ගෙදරටත් පැමිණියා. ඒ කාලේ මට විහාර ෆර්නැන්ඩෝ මහත්මයාගෙන් ආරාධනාවක් ලැබුණා අපේ ගෙදර තෙල් නාට්‍යයක් කරන්න කියලා. ඊට පස්සේ මම නිෂ්පාදනය කර අහස් වියන කියලා ඒක අපි අන්තර්ගතව කළා. නිෂ්පාදනය කටයුතු කළේ. ඒන් පස්සේ මම ඒක නිෂ්පාදනය කරන පස්සේ මට වැඩ ටිකක් ලැබුණා රඟපාන්න. සතුටින් මම ඒ බාරගත්ත ස්වාමියාට ස්තුතිවන්ත වෙනවා. අතන මගේ හස්බන්ඩ් මට ඒ අවස්ථාව දුන්නේ නැත්තම් මම මැරි කරාට පස්සේ මට අද මේ තැනට ඉන්න වෙන්නේ නැහැ. ඇත්තටම මං ගෙදර ඉන්න කාලේ මගේ තාත්තගෙන් මට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කාලෙත් මට ආසාවක් තිබුණා. ඇත්තටම වේදිකාවට යන්න අවස්ථාව මං තාත්තගෙන් හිලුවේ. එයා එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ. ඊට පස්සේ මං උසස් පෙළත් හදාරලා මං උසස් පෙළ හැදගෙන සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් ගිහුවා. ඊට කලින් මං ස්කෝල් ගියේ ශ්‍රී රාහුල මහවිද්‍යාල. ඒ පස්සේ තමයි මගේ ස්වාමියා මට අවස්ථාව දුන්නා. ඒ පස්සේ ඔහු නිෂ්පාදක වශයෙන් මේ ශාස්ත්‍රයට පැමිණලා නාට්‍ය 15ක් නිෂ්පාදනය කරලා ඊට පස්සේ මමත් නිෂ්පාදනය කරලා මේ ශාස්ත්‍රයට පුරුදු වුණා. එතකොට අපිට කියන්න විනෝජක්ක දැන් විනෝජක්ක දැන් ගොඩක්ම මේ පුංචි තිරෙන්නේ ගොඩක් ජනප්‍රියුනේ. මම හිතන්නේ සබඳ පබ්ලිස් තුනි නාට්‍ය තමයි ඔබ ගොඩක්ම කරුණිකේ ධාරුවේ මේ පුංචි තිරේ. ඒ ගැන පොඩි විස්තරයක් අපිට. ඒ ගැන කියන්න බොහොම සන්තෝසයි. මම ස්තුතිවන්ත වෙනවා ජෝ අබේවික්‍රම මහත්මයාට, චන්ද්‍රරත්න මහපිටිගම් මහත්මයාට. ඒ දෙන්න තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. ඇත්තටම චන්ද්‍රරත්න මහපිටිගම් මහත්මයා යෝජනා කළා. ජෝ අබේවික්‍රම මහත්මයා මාව සිසු කියන තෝරගත්තා. මට හිතාගන්න බෑ ඒක මතක් කරපු එක හොඳයි. මොකද විශේෂ මට ඒක කියන්න ඕන. ඒ දවස්වල මට මතකයි සබඳ පබ්ලිස් විකාශනය වෙනකොට හැම තිස්සෙම වගේ ජාතික නාලිකාවේ මගේ රුපි තමයි ඒ සබඳ පබ්ලිස් එකේ දැනීම් වලට පෙන්නුවේ. ඉතින් ඉතින් පත්තරවලින් මං ගැන කතා කරේ ඇවිල්ලා ගෙදරටම ඇවිල්ලා සරසර පත්තරේ හැම එකෙම ජූඩ් දැන්ට ජනප්‍රියනේ සබඳ පබ්ලිස් ටෙලිනාට්‍ය. ඉතින් ඒ හත්කේ ගහව සිදුවීම මතක කරලා අදත් දුකයි. ඒක ඇත්ත සිදුවීමක් හැමෝම අහන්න ගත්තා මේ හත්කේ ගහව සිදුවීම. ඉතින් මට ඒ නාට්‍ය මතක කරගන්න හරිම සතුටක් දැනෙන සබඳ පබ්ලිස් මම අදත් ආදරය කරනවා. මිනිස්සු මාව අඳුරන්නේ සබඳ පබ්ලිස් නාට්‍ය තුළින් තමයි. එනකොට මොකද කියන්නේ අපිට කියන්නේ
දැන් විනෝදක්ක දැන් මේ වගේ ටෙලි නාට්‍ය ගණනාවක රංගනින් දායකත්වය ලබා දීලා තියෙනවානේ. ඉතින් මේ අතරේ සාමාන්‍යයෙන් වැඩිපුරම ඔබ කැමති වුණ මොන චරිතයකද මොන ටෙලි නාට්‍ය මොන චරිතයක්? මාස්ටර් අපුන් ටෙලි නාට්‍යයක ටෙලි නාට්‍යයට ඒක අධ්‍යක්ෂණය කළේ ත්‍රිශූල දීප තමකට මහත්මයා. ඒ ටෙලි නාට්‍ය හරියට ජනප්‍රිය වුණා. ජාතිකරු උපහානිය ගියා විකාශනය වුණාට ස්වාධීන උපහානිය මට කතා කරලා වැඩසටහන් දෙකකට මම ඉදිරිපත් වුණා. තාම මතකයි ඒ නාට්‍ය බලපු ස්වාධීන උපහානිසේ එකල හිටපු නිෂ්පාදක වරිය දෙන්නෙකුත් මට එයා අතනදි ගියේ වෙලේදී මේ නාට්‍ය දිගටම බැලුව හරිම ලස්සනයි කියලා කිව්වා. සවස් සමරනාගේ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ පිටපත ජනප්‍රියයි. මුතික ජයරත්න, සෙවි වික්‍රමගේ, සුනිතා පෝංගහගේ ජනප්‍රිය නළුවිය රසක් ඒ දිස්සන බෑව. මම අද සතුටු වෙනවා මාසරත් මුදිනා. එතකොට විනෝදකේ දැන් විනෝදක නැටිලි නාට්‍ය ගණනාව කරන්ගෙන දායකක් කියලා බල දීලා තියෙනවා. අපිට තව සඳහන් කරන්නකෝ මේ වගේම මේ විදි ඉදිරියේ කොහොමද ලබා දුන් දායකත්වය? අත්තරම පහුගිය කාලේ ස්වසන් පීරිස් මහත්මයාගේ ජීවිතයේ ලස්සන චිත්‍රපටය මම බලන්න ගියා. එතකොට මේ නෝදක්කේ දැන් මම දැන් අද දැන් සමුගන්න අපිට ඉන්නේ ආදරණීය කලාකරුවා. ටිනේක ඒක දායකත්වය ලබා දුන්න නේද නිර්මාණ? ඔව්. මට අද වගේ මතකයි නුවරඑළිය රූපගත කිරීම සිදු වුණේ. ඒදී ටිනේයත් මාත්ක සම්බන්ධ වෙලා බෑවා. හරිම දුකයි රූපගත කිරීම වල වෙලා නුවරඑළියේ ඉඳගෙන එනකොට ටෙනේ මට ආරාධනා කරා වේදිකා නාට්‍යයකට. ඒ කාලේ මම කාර්ය කරන ටෙලි නාට්‍යයත් එක්ක ඉතින් මට ඒ අවස්ථාවක් මාගහැරුණා. විහිළු කර කර මගේ දිගට ආවා. දුකයි හරිම කනගාටුයි සිද්ධියක්. මම ඊයේ රාත්‍රියේ ඊටා කුමාර සෙන් මහත්මයාට මේ අවසන් ගෞරව දක්වන්නට ගියා. ඉතින් හරියට කනගාටු ටෙනේ මතක් කරගන්න මම හිතන්නේ විශාල පාඩුව සුන්දර කලාකරුවෙක් සුන්දරම කලාකරුවෙක් අහිමි. ඒක මේ ශාස්ත්‍රයට කොහොම බලපෑම් කියන එක මම හිතන්නේ ලොකු පාඩුවක් කියලා මම හිතන ලොකු පාඩුවක් ඉදිරියට ඒ වගේ දැනුම් චරිතයන් අහිමි වීම ගැන. ඔව් අහිමි වෙන ඇත්තටම කියනවා එයා මිනිස්සු ඉදිරියට විද්‍යාත් කියන මම දැක්කා යන්න බෑ ඒ තරම් සෙනග. මේ ජනගංගාවක් රැඳෙන්නේ ඔහුගේ නිහතමානීකම, ඔහුගේ රඟපෑම් වල තිබුණ දක්ෂතාවය, ඒ හැම දෙයක්ම එක්ක හරිම දුකයි මතක් වෙනවා. ලෙන්ගතු කලාකරුවා. ලෙන්ගතු කලාකරුවා. අක්කලට දැන් අපි ගියන් පොඩ්ඩක් දැන් අක්ක නිෂ්පාදක ප්‍රතිනිධියන් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවානේ යම් යම් නිර්මාණ සම්බන්ධ. එහිදී කොහොමද ලොකු ගැටළු වලට මුහුණ දුන්නාද මේ 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 කාලේදී මුණත් අත්තිලා තියෙන ඇත්තම ඒ කියන්නේ කියන ගණකාටුවේ ලොකු සතුටුකුත් තියෙනවා. මම ටෙලි නාට්‍ය 15ක් නිෂ්පාදනය කළා. ටෙලි නාට්‍ය 15ම විකාශනය වුණා. දූවිලි සුවඳ 2006 ජාතික රූපහඬ වැඩිම සම්මාන ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම මායාසේය මේ ටෙලි නාට්‍යයේ විශාල ඇගයීමකට පත් වුණා. ජාතික රූපහඬ සියලු වැඩසටහන් අතරින් මකුළු දැල් දූවිලි සොහෙත් මට සම්මානයක් ලැබුණා. මකුරු දැල්වල සම්මානයක් ලැබුණා. ඇත්තටම ගොඩක් සතුටු වෙන්න පුළුවන් නිෂ්පාදිකාවක් විදිහට ටෙලි නාට්‍ය 15ක් විකාශනය කරලා තමන් නිෂ්පාදනය කළා. ලොකු අභිමානයක් තියෙනවා. ඒත් ලොකු දුකකුත් තියෙනවා. එහෙම කියන්නේ ඇයි කියලා බැලුවොත් මුස්තුනා ටෙලි නාට්‍ය කරනකොට හරිම ලේසියෙන් බලන් ඉන්නකොට මේක හරිම ලස්සනයි කියලා. නමුත් නිෂ්පාදක වරුන් තරම් ගැටළු වලට මුහුණ පාන තවත් කට්ටියක් නැහැ මේ කලාව තුළ. ඒ තරම් ප්‍රශ්න ප්‍රමාණයක්. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ එතනදී? මේ කියන්නේ ඒ නාලිකා වල ගැටළුවක්ද? එහෙම නැත්නම් යම් මේ අපි හිතමු සාමාන්‍ය මේ රජයේ මොන හරි වැඩපිළිවෙලක් අවශ්‍යයිද? ඒක ගැන සඳහන් කරන්න. ඇත්තටම රජයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙනවා. මොකද අපි වගේ නිෂ්පාදකවරුන්ට තියෙන්නේ ස්වාධීන රූපවාහිනියයි ජාතික නාලිකාවයි. අනෙක් පෞද්ගලික නාලිකාවල් වලට පුරුදු වෙච්ච නිෂ්පාදකවරුන්ගෙන් ටෙලි නාට්‍ය ලබා ගන්න. විදේශ රටවලින් එන
ටෙලනාට්‍ය කටහඬ කවල විකාශනය වෙන්නේ. එතකොට අපිට තියෙන්නේ ස්වාධීන රූපහානිය ජාතික නාලිකා. ඉතින් එතනදී මම හිතනවා රජයේ දායකත්වයක් දුන්නොත් හොඳයි. ඒ කියන්නේ නුරක් කියන්නේ දැන් එතනදී යම් කිසි නීතිමය රාමුවක් තියෙන්න අවශ්‍ය අනිවාර්යනේ. අනිවාර්යෙන් නීතිමය රාමුවක් අවශ්‍යයි. මොකද ටෙලනාට්‍ය කරනවා සමහර කලාට පාස් වෙලා අවුරුදු ගණන් තියෙනවා චැනල් එක ඇතුලේ. ඉතින් ඒවට ක්‍රමවත් වැඩ පිළිවෙලක් තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. ජාතික රූපවාහිනිය මීට වඩා දිනුව මම නම් බලාපොරොත්තු වෙනවා අපේ දූවිලි සුවඳ එහෙමට විකාශනය වෙන කාලේ නාට්‍ය හරිම ජනප්‍රියයි. අද ජාතික රූපවාහිනිය වගේ තත්ත්වයක් නැහැ. ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඕනේ. මොකද ස්වාධීන රූපවාහිනියේ වුණත් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඕනේ. නැත්නම් එකම නිෂ්පාදකවරුන්ගේ ඒක නාට්‍ය විකාශනය වෙනවා. ඉතින් ඒකට ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජයෙන් දැම්මොත් හොඳයි කියලා. එකන්නේ දැන් අක්කටන්නේ එතනදී නිකන් යම් පිරිසකට මේක මේ කොටු කරන් වගේ. ඇත්තටම යම් පිරිසකට කොටු කරන් වගේ. මොකද මිල ගණන් හිතුව මතේට වෙනස් කරනවා. ඒ අපිට ලැබලා දෙන කාල වේලාවල් හිතුව මතේට වෙනස් කරනවා. ඉතින් එහෙම ගැටළු රාශියකට නිෂ්පාදකවරු මුහුණ දෙනවා. ඉතින් ඒකට අපිට හොඳ ක්‍රමවත් වැඩපිළිවෙලක් ලබා දුන්නොත් හොඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔව්. තව එකක් අහන්න ගියෙම දෙයක් නැහැ. ඇත්තටම කියනවා දැන් මේ මෙගා රැල්ලක් වගේ නාට්‍ය තාමත් තියෙනවනේ විදේශ රට වල නිෂ්පාදිතන්නේ ඒ නාට්‍ය. ඉතින් ඒ ගැන ඇත්තටම තාම හරි නීතිමය රාමුවක් හැදිලා නැහැ නේද? ඇත්තටම නැහැ. ඇත්තටම නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙනවා විදේශ රටවල ඉගෙන නාට්‍ය ඒ කියන්නේ හවස 6 6:30 වගේ කාල වේලාවෙදී පොඩි ළමයිට විතරක් පෙන්නලා අර නොගලපෙන නාට්‍ය වායය තණ්හාව ওই වගේ ටෙලිනාට්‍ය නතර කරලා දැම්මත් හොඳයි කියලා. මොකද අපේ ළමයි නොමග යනවා. ඉතින් ඒක මම නෙමේ ගොඩක් අය සාකච්ඡා කරා ගිහලා ඉල්ලීම් කළා. තාමත් නැහැ. තාම විකාශනය වෙනවා. ඒ කියන්නේ දේශීය වශයෙන් ඉන්න අපේ කලාකරුවන්ට ඒ යන්න තියෙන අවස්ථාව අහිමි වීමක් තමයි අපිට දැක ගන්න පුළුවන්. ඔව්. ඇත්ත වශයෙන්ම ඒක තමයි දැක ගන්න පුළුවන්. අනිත් අතට බැලුවොත් මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ රංගන ශිල්පිනියන් වැඩ නැහැ ඇත්තටම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විදේශ රටවලින් ගේන නාට්‍ය මොකක් හරි නීතිමය පැත්තකට ගෙනල්ලා සීමාවක් පනවලා අපේ කලාකරුවන්ට වැඩ ලැබෙන විදිහට සැලසුවොත් හොඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපිට අපි දැන් ගොඩක් කතා කරා ටෙලිනාට්‍ය ගැන සම්බන්ධව විනෝදකගේ තව මොනවා හරි ඉදිරියේ දෙන්න තියෙන නිෂ්පාදනයේ පැත්තෙන් ටෙලිනාට්‍ය හරි. ඔව් ඇත්තටම මම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගීතා කුමාරසිංහ මහත්මිය ගැන මාත් එක්ක සාකච්ඡා කළා හවුල් නිෂ්පාදනයක් කරමු කියලා. ඉතින් එතුමියත් රංගනයට දායකත්වය ලබා දෙමින් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හරි ක්‍රමවත් වැඩ පිළිවෙලක් බලලා තමයි නිෂ්පාදනය කරන්නේ. නැත්නම් ඉතින් අපිට ගොඩක් වෙලාවට පාඩු සිද්ධ වෙනවා මේ නිෂ්පාදන කටයුතු වලදී. අපි වියදම් කරන මුදල අද ගන්න ලබා ගන්න තමයි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්පොන්සර් කරන අයගේ ගැටලුවද දෙක නැත්නම් නාලිකාවල මොකක්ද? නාලිකාවල කියන්නේ ඒගොල්ලෝ තෝරලා ඉහළම ප්‍රමිතිය ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරලා තියෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒකට සරිලන මුදලක් ලැබෙන්නේ නැහැ. ඒක සමහර කලාවට වෙනස් එක එක්කෙනාගේ එක්කෙනාට ඒගොල්ලෝ තෝරගන්න නිෂ්පාදකවරුන්ට ඉහළ මුදල් ගෙවන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒක ගැන බලලා ගීතා කුමාරසිංහ මහත්මියත් එක්ක ඉස්සරහට නිෂ්පාදන කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට විනෝජක් අපිට කියන්න තව විනෝජක් වගේ නිෂ්පාදනය කරනකොට තව ඉදිරියේදී රංගනින් දායකත්වය ලබා දෙනවද? ඒ ගැන විස්තර ටිකක් අපේ ප්‍රේක්ෂකින්ට. ඔව් ඇත්තටම මම ව්‍යාපාර කටයුතු කරනවා හෝටල් සේවය සම්බන්ධව. ඉතින් මගේ ව්‍යාපාර කටයුතු දිනු කරගන්න තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. හිතනවා අපේ රට හොඳ තත්ත්වයකට දැන් මේ කොරෝනා වසංගතය අපිට නම් හොඳ පාලනය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා බලාපොරොත්තු ඉස්සරහට සංචාරකයන් ලක්වා පැමිණීම කියලා ඒ ශේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර කරගෙන යන තමයි බලාපොරොත්තු වෙන. ඉතින් නිෂ්පාදන කටයුතු ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපිට හොඳ තත්ත්වයකට මේ රටේ නිෂ්පාදකවරුන්ට සැහැමකටපත් වෙන පරිදි වැඩපිළිවෙලක් ඉදලා දුන්නොත් නිෂ්පාදන කටයුතු වලට දායක වෙනවා. ඒ නිෂ්පාදනය ගැන නම් දැන් මේ වෙලාවේ තියෙන හරිම අංගාර්ථ දායකතාවය.
ඇත්තටම විනෝදක්කේ විනෝදක්කගේ සීළු කටයුතු සම්ප්‍රදායයෙන් සාර්ථකෙන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු ඉදිරියේදී අලුත් නිර්මාණ කරන නිෂ්පාදනයේ පැත්තෙන් ලොකු දායකත්වයක් ලබා දීලා අපේ මේ ලංකාවේ තියෙන කලා ශිල්පයේ දැවැන්ත චරිතයක් වෙලා ලංකාවට උපරිම දෙන්න පුළුවන් කියන නිර්මාණ ලබා දෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔබගේ සීළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අදටින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි සමග රැඳී සිටිනාට අපේ නාලිකාව නැවිගේටින් කවි ඔකුළු බලලා subscribe කරන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.